දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාර්යක්ක්ෂිමතාවේ ගැන රටට ඇත්ත කියෙන ටෙලිවිෂන් තෙලිවකිය දැ.. අදලියන්නන්නේ හාරසිය පනස් අට වැනි ටෙලිවැකිය. අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ මහා ධර්ශනිික ඇරිස්ටෝටල්ගේ අපූරු ප්‍රකාශයකින්. ග්‍රීක ධර්ශනික ඇරිස්ටෝටල් තමයි තර්ක ශාස්ත්‍රය ලොවට හඳුන්වා දුන්නේ. මහා ධර්ශනිික ඇරිස්ටෝටල් මෙන්න මෙහෙම කියලතියෙනවා. ලෝකේ හොඳම්ම පුද්ගලයා යටතේ ජීවත් වෙනවාට වඩා. මොකද ලෝකයේ හොන්ඳම පුද්ගලයා යටතේ ජීවත් පෙනවට වඩා පිළිගත් සම්මත නීතියක් ැටතේ ජීවත්තීමට මා කැමතියි කියලා ඒක අඇන්නේ මුළු ලෝකය ඉන්න හොඳම පාලකෑ හොඳම මනුස්සයාගේ යටතය ඉන්නවා අට වඩා පිළිගත් නීතියක් ඇති රටක ජීවත්වීම තමයි හොඳම කියලා මහා ධර්ශනිික ඇරිස්ටෝටල් කියනවා ඔහු මෙහෙම කියන්නේ ක්‍රිස්තුපූරුව තුන් සය ගණන් වලදි. හොඳේ ඇරිස්ටෝටල් එදා කියපපු ප්‍රකාශ. අපිට අදටත් වලංගුයි නේද. මොකද අපි අදත් ජීවත් වෙන්නේ හරි හමන් නීතියක් කැටතේ නෙවෙයි. හොඳේ හරිහමන් නීතියක් කැටතේ නෙවෙයි. අපි අදත් හරිහමන් නීතියක් හදාගන්නවා වෙනුවට එක එක උදලව අවුරුදු පහෙන් පහට අනේ හරිම හොඳයි කෙල්ලා විශ්වාස කරලා ඒ කෙනායටතෙ ජීවත්වෙන්ට තමයි ආස නැත්තං ඒ කෙනත් එක් ඉන්න පක්ෂයටත තමයි ජීවත්තෙන්ට ආස නේද නිකං හිතන්න වෙලාවකට අපේ රටේ නතාවගේෙන් කණ්ඩායමක් කාස මහින්ද රාජ පක්ෂයටතේ ජීවත්තේන්ට නේද. එම වුණන යා තමයි හොඳම මිනිසා හොඳම නායකයා එයා අපිට පොල්දනවා හාල් බෙදනවා ළමයින්ගේ කම්මුල මිරිකනවා බුරියමිකනවා නේද. ඩුරැවුල නියමට තියෙනවා. එයා තමයි හොඳම මිනිසා කියලා ඕන් අපි කාලයක් මහින්ද රාජ පක්ෂයටරතේ ජීවත්වේෙනවා නේද. එයා අයටති ජීවත් ීම මරු කියලා හිත චන්දේදනවා හොන්දේ ඔන්න ත ටි කාලයක් ැනකට යා පා ෙන හොද යා හොඳ.

වෙලාවකට චන්ද්‍රරිකනඕනට ආදරය කරනවා නේද යා මයි නියම අම්ම අපේ අම්ම නේද ආ කියලා පි චන්ද්‍රිකානෝනාව බදාවැනද ගන්න ආටික කාලයක් ඇනකොට තේනු ඇයයිගේ තර්මණේද. ඕන් යාවේ පාාවෙනවා හරි තව වෙලාවකට අපි ඔන්න ගෝටාබයෝ බදා වැලඳ ගන්න අනේද හොඳම මිනිසාාව් වැඩ කරන විරවා අපේ පපුටින් අපේ ලීක්වා නිියවු කෙලා පොහොර මිියකු තෙක්කම අපි ගෝටාබියෝ තුරල්ු කරගත්ත ේද යාට තමයි නීති හදට පුළුවන් කියෙලා තිශ්වාස කරලා ග බ ො. දම මනිසායා යටතේ ජීවත්වීම මර්රු කියලා නේද. අපි ඔවන් උන්දව පත් කරගත්තා. අන්තිෙමටතිං අපේ යාසාාව විෂ්ට වෙච්චිවිදිහ දක්කන්නේ නේද. ඕන් තාාවවෙලාාව කපි අර මෛත්‍රීව බදාවැළඳගන්න හෝ මෛත්‍රී තමයි හොඳම මිනිසා සරල මිනිසා පොළුවෙන් මතුුණු මිනිසා කෙසෙල් කොලේ නෝනගම බත් කන මිනිසා කියෙළම් මෛත්‍රීව හොඳම මිනිසා ලෙස බදාවැළඳගන්නවවානේද. තනි මිනිස්සකු යටතයේ ජීවත්තීමට අපි මාර් විදිහට ආස ජාතියක් හොන්දේ අන්තිමට උන්දත් පොලො පලාගෙන රන්න. ඒ නතාව පත්තුලට මැදල දාලා යන්න ගිය වැඩේ සෙට් කරලනන්නේ. දෙ එතකොට තමයි තිරණේ ඒ හොඳම මිනිහන් නෙමේ කියලනේද. දැන් මේ ඔන්න ආයේ සැරයක් රනිල් වික්‍රම සිංහනේද දැන් සහරු ඒයා අයටතේ ජීවත්තිීමට ආසයි පොලිම් නැතිකල මිනිසාේද පෙටරල් ඩ සැල් පොලිම් ඇති කරමනිසා ගේෑස් පොලි ඇති කළ මනිස කියේලා දැන් එඒ යටත ජීවත්තෙන්ට ආසයිනේද. ඒවගේම මේ දැන් අර. ලංකාවේ ජනගහනෙන් එකන දෙකෝට විසිලක්ෂයෙන් ලක්ෂ සීයක් විතර විර අබේවර්දනෝ ගහිල ිහින් කියලා තියෙනවා අපි ආසම එයායටති ජීවත්තෙන්ට තමයි කියලානේද. දැ මේ දවස්සලති ඒනිසා ය ජනපතිරානිල් ඔප්පු බෙදනවා සහල් බදවාන ද කියීල විස්ස හල් පැකට් ල්ළඟට අසවසුම බෙදනවා රට හදනවා අහුුණු දවල් විකුණන් කනවා දරදනා. අහවුන දෙවල් මේ ප්‍රතිවිය්හ ගත කරනය කරන හොඳේ දැන් ඕවන් අපි එයා යටසේ ජීවත්තෙන්ට ආසයිනේද. දැන් එෙම ආසයඉන්න. එහෙම ටිගකාලයක් ඉන්නකදමයි වැඩේ තිේරෙන්න්නේ හොඳේ දැන් ප්‍රශ්නය යන්නේ මේ විදිහෙට ජයාරල බන්ඩ. ආරණය කළ සිරිමාවල ප්‍රේමදාසල රාජපක්ෂල වික්‍රම සිංහල ආදියකි නොකී එක එක ජාතයේ පුද්ගලීෙන් යටතේ දර මතකතියාගන්න පුද්ගලයෙන් යටතේ අපි ජීවත්තෙන්ට හරියට ආස කලා මොකද එයයිල්ලා තමයි හොඳම මිනිස්සු කියේලා හිතාගෙන. හොඳදේ දැංවත් හරි හමන් නීතියක් ඇති රටක් කියටතේ ජීවත්තෙන්න්න. පෙළගහෙමුද. ආ හරි හමන් නීතියක් ඇති රටක් කැඩතේ ජීවත්වීමට එක කාලයකට හොඳයි කියලා පත්කරගන්න පාලක ඇයටතේ ජීවත්වන විට නේද තේරෙන්නේ මිනිහා නීතිඇත්ති යටකරගෙන වැඩකරනවා කියලා නේද. මුලු දේශපාලි තිහාසම විමසන්න. අපි එක එක ජාතියේ පාලකින් හොඳ මිනිහා හොඳමක් කෙනා කියලා අපි මේතා කල් පත්කරගත්තේ හොඳම මිනිහ නෙවෙයි නේද එක නිසා තමයි ඇරිස්ටෝටල් කි වේ ඔය කතාව. හොඳම මිනිසා ඕනම මොහොතක වෙනස්වෙන්ට හැකි කියලා මතකතියා ගන්ට. හොඳම මිනිසා එයා තමයි කියලා රටක් බාරදීලා ඒත් තැනැත්තා හෝ තැනැත්තිය යටතේ ජීවත්වීම දැංවත් අප අත් හැරිය යුතුයි. හොඳේ ඔවු ඇරිස්ටෝටල් ඒකයි පැහැදිලිවකිවේ හොඳම මිනිසා යටතේ ජීවත්වෙනවට වඩා. පිගත් නීතියක් ඇති රටක් කැඩතේ ජීවත්වීමට මා කැමති කියලා හොඳේ පිළිගත් නීතිගරුක රටක ජීවත්වෙනවා අද කියලා මේ මැතිවරණයදී හිතමු කියලා අදද ටෙලිවැැකිය ඔබට ආරාධන කරනවා.